අයිබෝවත් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නව කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 132 දක්වා ඉහළට වෛරසය වැළඳුණු ආසාදිතින් සංඛ්‍යාව 6000 ඉක්මවයි එක්සත් අරාබි එමිරාජ්යෙන් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි ශ්‍රී ලංකාව තුල නව කොරෝනා බවට සැකකිරීම රෝගීන් 8 දිනක් තවමත් IDH රෝහලේ නීතිපති කතානායක හමුවෙයි බැඳුම් කර වෝහාරික විකිරණ වාර්තාව පිළිබඳ විවාදය පෙබරවාරි 18 සහ 19 ප්‍රථමින් දේශීය පුවත් කොරෝනා වෛරසයේ හේතුවෙන් මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති චීන පුද්ගලින් සංඛ්‍යාව 132ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. එසේම ශ්‍රී ලංකාව තුළද කොරෝනා රෝගීන් 8 දෙනෙකු වාර්තා වන අතර ඔවුන් IDH උනරෝහලේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. ඒ අතර විදේශිකයින් 5ක් හා ශ්‍රී ලාංකිකයින් 3 ද වනවා. මේ අතර එක්සත් අරාබි එමිරාජයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා. ලෝකේ පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලින් 132 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ වෛරසය පුද්ගලින් 6000 ස්මාර්ට් වාර්තා කරන්නේ. එසේම මෙම වෛරසයට ගොදුරු වූ පුද්ගලින් පිළිබඳව මුල්වරට චීනෙන් වාර්තා වුවද මේ වන විට තායිලන්තය, ප්‍රංශය, අමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නේපාලය, කැනඩාව, ශ්‍රී ලංකාව වැනි රටවලින්ද වාර්තා වනවා. චීන ඇතුළු රටවල් කිහිපයකින් මෙලෙස වාර්තා වන කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයා ගැනීම සඳහා ලොව පුරා ඖෂධ සමාගම් මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා. ලොව ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් කිහිපයක්ම මේ වන විට ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවියද සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බවට ඊයේ දිනද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටියා. ඒ අනුව ෂන්හයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය පිළිබඳව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පතද තොරතුරු වාර්තා කර තිබුණා. මේ අතර කොරෝනා වෛරසය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ දැඩි ලෙස කතාබහකට ලක් වූයේ මෙම කොරෝනා රෝගිය ආසාදිනී වූ සංචාරක චීන කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් අනතුරුවයි. පසුගිය 19 වනදා චීනයේ සිට දින 5ක සංචාරයක් සඳහා මෙරට පැමිණි අදාළ කාන්තාව රෝගී තත්ත්වයක් හේතුවෙන් IDH උනරෝහල වෙත ඇතුළත් කෙරුණේ කටුනායක ගුවන්තොටු පෙළෙන් යළි තම රටට පිටත් ව යාමට පැමිණි අවස්ථාවේදී. එසේම ඇය නවාතන්ගෙන සිටි සංචාරක හෝටලයක සිටි සේවිකාවකටද මෙම වෛරසය ආසාදිනී වී ඇති අතර ඇය ඊයේ දින බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව IDH උනරෝහල වෙත ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුණා. අදාළ කාන්තාවට කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව මේ වන විට IDH උනරෝහලේ මෙම වෛරසය ආසාදිනී වූ බවට සැකකෙරෙන රෝගීන් 8 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. ඒ අතර විදේශිකයින් 5 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකු දවනවා. මේ අතර චීනයේ අධ්‍යාපනය ලැබෙමින් සිටි ශ්‍රී ලංක සිසුන් 360 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. චීන ගුවන් සමාගමකට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමකට අයත් ගුවන් යානා දෙකකින් ඊයේ රාත්‍රියේද සිසුන් පිරිසක් කරුණායක ගුවන්තොටු පෙළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගුවන්ජු තමයි මේන් අපි අයිති වෙන ප්‍රොවින්ස් එක. ගුවන්ජු ගුවන්සි ඔක්කොම මේන් කරන්නේ එතනින්. මේන් එම්බසි එක තියෙන බීජින් වල. ඒක ඉන්නේ ඇලෙක්සිස් එක තමයි අපිට උදව් කරේ. හරිනම් හැබැයි අපි බාරව ඉන්න ඕනේ ගුවන්ජු එකේ තියෙන කන්සිලර් ඔෆිස් එක. ඒකේ ඉන්න ඉහළ නිලධාරීන් හැම වෙලෙම අපිට කිව්වේ බලමු සමහරවල් අපි කිව්වම තමයි ඒගොල්ලෝ දන්නේ මෙහෙම දෙයක් වෙලා කියලා. අපි දැනගෙන කිව්වට පස්සේ තමයි ඒගොල්ලෝ කියන්නේ ආ එහෙමද එහෙනම් අපිට කරන්න දෙයක් නැහැ කියලා. අපි අසරණලා හිටිය දවස් 2-3ක්ම අන්තිමට ඇලෙක්සිස් එකයි දිලිප සර්යි නැත්නම් ඇත්තටම අපිට මේ ශ්‍රී ලංකාවට එන එක බොරු හීනයක් වෙනවා විතරයි. අපිට යන්න කිව්වේ නැහැ. අපිට යුනිවර්සිටි එකෙන් නියු ෆෝම් එක දුන්නේ. ඔයාලා පිට වෙලා මෙහෙම බාරගත්තේ නැති වුණොත් ඉන් හරි අපි වගකීමක් ගන්න නැහැ කියලා තමයි යුනිවර්සිටි එකෙන් කිව්වේ. තව ශ්‍රී ලංකාවේ ළමයි නම් අපේ යුනිවර්සිටි එකේ නැහැ. බය යා මේ අපි යුනිවර්සිටි එකේ අපි ඇතුලේ සේෆ්. ඒ වුණාට අපිට එළියට යන්න බැරි නැත් බැරි හිටියේ කොහොමත් අපේ කැම්බීම කරන අපිට බයයි එළියට යන්න. අපේ
සිටිය එක හැම ලොකුට ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. අපේ ගෙවල්ලෙන් ගොඩක් බල කරනවා එන්න කියලා අපි ඒකයි මේ ආවේ. අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇලෙක්ස් ටිපසර්ට. අද ඉස්සෙල්ලා දෙන නැත්තම් හිම අපි තාමත් කැම්පස් එකේ අපේ බීජින් එම්බසි එක අපිට ගොඩක් උදව් කරා. ගෝයන්ජ් එම්බසි එකන අපිට අපි ගොඩක් කතා කරා. ඒකට බලුම් බලුම් කියලා තමයි උත්තර දුන්නේ. මොකද අපි ගෝයන්ජ් එයාපෝට් එකේ පැය 12කට ආසන්න කාලයක් අපි හිටියා. ගොඩක් ෆේෂස් ලෙක් අපි හිටියේ ගොඩක් සේෆ්ලි අපි හිටියා ඒ වුණාට ඉතින් ඒවට අපිට කිසි උදව්වක් නෑ හම්බුනේ. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ආවේ එකයි පිට අවුලක් නෑ ඉතින් අපි ඒක විශ්වාස කරනවා. එසේම චීනයේ අධ්‍යාපන ලබන තවත් ශ්‍රී ලාංකික සිසුන් පිටසක්ත අද දිනේදී මෙරටට පැමිණීමට නියමිත බවයි බීජින්හි වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේකේ යෝගනාදන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ශ්‍රී ලංකන් 380 දෙනෙක් ලංකාවට අවිලා තියෙනවා. මේගොල්ලෝගේ අනායම සම්බන්ධයෙන් අපි අදාළ ආයතන වලට කතා කරලා අවශ්‍ය උදව්වක් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තැනට ඉතුරු වෙලා ඉන්න ශ්‍රී ලංකා සීනේ ඉන්න අයට අපි ඉල්ලා සිටිනවා ඒගොල්ලෝ ලංකාවට යන්න කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපිත් කතා කරන්න කියලා අපි ඒගොල්ලෝට අවශ්‍ය උදව් කරලා දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අද දිනටත් ළමයි කීප දෙනෙක් පිට වෙන්න ලෑස්ති වෙලා තියෙනවා. එසේම කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරියන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් එම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ආසාදිතීන් හඳුනා ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ සවිකර ඇති ස්කෑන් යන්ත්‍ර අක්‍රිය බවට පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. කටුනායක ගුවන්තොටුපලේ ස්කෑන් යන්ත්‍ර 4 අයින් 2ක් අක්‍රිය කියලා මාධ්‍යවලට වාර්තා වෙලා තිබුණා. ඒක අසත්‍යක්. ස්කෑන් යන්ත්‍ර 4ම ක්‍රියාත්මකයි. එයින් 3ක් දැනට ක්‍රියාත්මකව පවතිනවා. හදිසි අවස්ථාවක් සඳහා අනිත් ස්කෑන් යන්ත්‍රය තියලා තියෙනවා. ඒකේ කිසිම ක්‍රියා විරහිත වීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් හදිසි අවස්ථාවක් සඳහා මෙය ක්‍රියාත්මක කරන්නේ නැතුව තියාගෙන ඉන්න. ඒ නිසා ඒ පිළිබඳ විශේෂයෙන්ම දැඩි අවධානයකින් කටුනායක ගුවන්තොටුපල අධිකාරිය ක්‍රියා කරන බව අපිට දැනලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාට විශාල විශේෂ ප්‍රශංසාවක් හිමිවලා තියෙනවා. ඇමරිකාන් එක්සත් ජනපදයේ ඇරුණම කඩිනෙනින්ම චීනෙන් අපේ ජනතාව මෙහාට ගෙන්නගත රජය හැටියට විශේෂයෙන්ම මේ වන විට 860ක් ශිෂ්‍යයන් 150ක ගාස්තු යටතේ ගෙන්වීමට අවශ්‍ය සියලුම පියවර අරගෙන ඒව අවසන් කළා තියෙනවා. ඒ වගේම ඇතුල් වීමට නොහැකි වූ ප්‍රාන්තයේ ඉන්න සියලුම සිසුන් ඉවත් කරගෙන තියෙනවා. ඒ වගේම බීජින් නගරයේ අපේ තානාපති කාර්යාලයේ පැය 24ම ක්‍රියාත්මක වන ආකාරයට දැනට දුරකථන අංක 2ක් ලබලා දීලා තියෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් ඒ නිසා මම අනිත් කාරණා පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරක්ෂක වැඩපිළිවෙළ සහ අපි ගත්ත පියවර. නමුත් ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා තියෙනවා. 15 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කළා තියෙනවා. මේ සඳහා පියවර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යෙදීමට. ඒ නිසා රජයේ පැත්තෙන් විශේෂයෙන්ම රටවල් 15කට ආසන්න ප්‍රමාණයකට මැදි වෙලා තියෙනවා මේ වෛරසයට. ඒ නිසා රජයේ පැත්තෙන් වහාම ක්‍රියාත්මක වෙලා ඒ අවශ්‍ය පියවර මේ සම්බන්ධයෙන් මේ වන විට අරගෙන තියෙනවා. මේ වන විට තිබුණු ප්‍රධානම බලපෑම තමයි චීනයේ ඉන්න ශිෂ්‍යයන් ගෙන්නා ගැනීම. සදා අවශ්‍ය සියලුම පියවර මේ වන විට අරන් අවසන් කළා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවම ලංකාව තුල මේක මේ සඳහා චීන ජාතිකයින් ඉන්න ස්ථාන පරීක්ෂා කිරීම ඒ සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂයෙන්ම ක්‍රියාත්මක කරගෙන යනවා. දේශපාලනීකරණය වූ ඇතැම් ආගමික කණ්ඩායම් පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින බව කොළඹ අගනඳුකරු මල්කම් කාදින රංජිත් හිමිපාණන් පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් කාදින හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා මේ සිදුවෙච්ච ප්‍රහාරය අපි කවුරුවත් කොහොමටවත් බලාපොරොත්තු වෙච්ච නැති විනාශයක් හැටියට අපි දැක්කා. කවුරුවත් බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවක පවුල් අවුල් වෙලා මිනිස්සුන්ගේ ජීවිත කඩා කප්පල් වෙලා කඩාගෙන වැටුණා. අපි ප්‍රකාශ කරන්නට ඕනේ මේ වැඩ කටයුතු වලදී අපේ ජනතාව එකතු වුණේ ලංකාවේ ජනතාව කිසිම ආගමික විශ්වාසයක් බලලා නෙමෙයි. ජාතිය බලලා නෙමෙයි. මේ වැඩ කටයුතු වලට උදව් වෙච්ච අය අතර මම කියන්නට ඕනේ බෞද්ධ අය, හින්දු අය, මුස්ලිම් අය පවා විශාල වශයෙන් අපිට උදව් උපකාර කළා. ඒ කවුරුවක්වත් අපිට විරුද්ධව කටයුතු කරේ නැහැ. අවාසනාවට මේ කටයුතු පිටිපස්සේ දේශපාලනීකරණය කරපු ආගම්
පසුබිමකින් ආපු මෝඩ පිරිසක් හිටියා. එයාගේ වැඩක් තමයි මේ කළේ. මේවා ආයි මේ ලංකාවේ සිද්ධ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහබැංකු බැඳුම් කර නිකුතුව පිළිබඳව සිදු කළ වෝහාරික විගණන වාර්තාව පෙබරවාරි මාස 18 සහ 19 යන දෙදින තුලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ නිවේදනය දැක්වන්නේ මහබැංකු බැඳුම් කර නිකුතුව පිළිබඳව සිදු කළ ව්‍යවහාරික විගණන වාර්තාව ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී තීරණය වී ඇති බවයි. මෙම වාර්තාව විවාදයට ගන්නා ලෙස එම කාර්ක සභා රැස්වීමේදී විපක්ෂය කළ ඉල්ලීමකට අනුව ආණ්ඩු පක්ෂය දින දෙකක් ඒ සඳහා ලබා දීමට එකඟත්වය පළ කර තිබෙනවා. මෙම විවාදයට පෙර එම වාර්තාවේ සිංහල සහ දමිළ පිටපත් ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් සිටියත් එය දුෂ්කර කාර්යයක් බව කතානායක කරු ජයසූරිය මහතා පවසා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව දැනට සීඩී තැටියක ලබා දී ඇති එම වාර්තාවේ පිටපත් මන්ත්‍රීවරුන් වෙත ලබන පෙබරවාරි මුල් සතියේ ලබා දෙන ලෙසද මෙහිදී මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙනවා. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මපිල යන මහතුරුන් මෙන්ම විපක්ෂයේ නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, ලක්ෂ්මන් කිරියල්ල, එම් එස් සුමන්තිරන් සහ අජිත් පී පෙරේරා යන මහතුරුන් සහභාගී වී තිබෙනවා. වත්මන් රජයේ බලයට පත්වේ මාස දෙකක් ගතවද ජනතාවට කිසිදු විසඳුමක් ලබා දීමට හැකියාවක් ලැබී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙලී ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගේන්නේ රටේ ඇතිවෙන ප්‍රශ්නවල සියලු ප්‍රශ්නවලට උත්තර තියෙන සර්ව බලධාරී කෙනෙක් විදිහට නාමකරණය කරලා. නමුත් ගෙවුණු මාස දෙකමාර ඇතුළත තව පැහැදිලිව පේන්න තියෙනවා සාමාන්‍ය සරල ප්‍රශ්නයකටවත් තාම මේ රටේ උත්තර නම් හොයලා නැහැ. ඉදිරියේදී මහමැතිවරණයකුත් එනවා. තමන් ගත්ත තීරණය හරිද වැරදිද කියලා ජනතාවට තේරුම් ගන්නත් මේකේ වෙන කාලයේ උත්තරයක් බවට පත් වෙයි. හැබැයි අපි ජනතාව ඉල්ලා සිටින තුරු බලා සිටින තර ප්‍රමාණයකට ජනතාවට දැනෙන්න ඕන සමහර දේවල්. අර වෙසක් එකට කලින් බකට් පත්තු කරාම මිනිස්සු කියන පිස්සු කියලා. අපිත් වෙසක් එක එනකන් ඉන්නේ බකට් පත්තු කරන්න. පාර්ලිමේන්තුවක් කියලා කියන්නේ ආණ්ඩුව විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුව කියලා කියන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි කියන දෙකේ එකතු. ඒ දෙකම සක්‍රිය නම් ජනතාවාදීව කටයුතු කරනවා නම් තමයි රටට ප්‍රතිඵල ලැබෙන්නේ. නීතිපති දප්පුලද ලිවේරා මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදු වුණා. ආනුක්‍රම ව්‍යවස්ථා සභාව කළ දැනුම් දීමකට අනුවයි මෙම හමුව සිදු වී ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ දැනුම් දීමකට අනුව නීතිපති දප්පුලද ලිවේරා මහතා කතානායක කරු ජයසූරිය මහතා මුණ ගැසී ඇති බවයි වාර්තා වන්නේ. මහාධිකරණ විනිසුරු ගිහන් පිලිපිටිය මහතා අතරංගුට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට කළ දැනුම් දීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අවධානය යොමු කළ අතර එහිදී නීතිපතිවරයා කැඳවා කරුණු විමසීමටයි තීරණය වුණේ. එවැනි පසුබිමක් නිර්මාණය වී තිබියදී ඊයේ රාත්‍රියේ නීතිපතිවරයා කතානායක කරු ජයසූරිය මහතා මුණ ගැසී තිබෙනවා. මෙහිදී සාකච්ඡා වූ කරුණු කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් මාධ්‍යට තොරතුරු වාර්තා කර නැහැ. එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවත් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. මෙන්න දැන් ලැබුණු පුවතක්. පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පවසනවා. එම පුවත නැවතත් පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශයේ පවසනවා. කාන්තා සබිබල ගැන්වීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා. එහි මූලික අදිරිය පුත්තනම දිස්ත්‍රික්කෙන් ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ ඒ පුත්තනම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක් කියන තේමා පාඨය තුළ උට පුහුණුවක් ලබා දීලා ඔවුන්ගේ සෙන් රැකියා ආරම්භ කිරීම සඳහා ණය ලබා දෙන වැඩපිළිවෙළක්. මේකද අපි මූලික වටේ හැටියට අපි බලාපොරොත්තු වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය, යාපනේ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය කියලා දිස්ත්‍රික්කවල කාන්තා සමිති පිහිටවල මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. මේ වෙද්දී පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල කාන්තා සමිති ප්‍රමාණයක් නිර්මාණය කළ අවසානයි. අයි වගේම අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ඔවුන්ව තෝර ගැනීම කරනවා. ඔවුන්ගේ ව්‍යාපෘතියට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ අනුව ව්‍යාපෘතියට අනුව පුහුණුව ලබා දීම. ඒ සඳහා අපේ අමාත්‍යාංශය පැත්තෙන් ආධාර ලබා දෙන්න පුළුවන් දේවල් ඒ වගේම ලබා දෙන්න. ඒ වගේම ලෝක බැංකුව ආධාර යටතේ, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ, ඒ වගේම ජනාධිපති අරමුදල යටතේ මේ සඳහා විවිධ ආධාර ක්‍රම තියෙනවා. අපි ගාව වැඩපිළිවෙලක් නැති නිසා තමයි ඒව ගමට ගේන්න බැරිලා තියෙන්නේ. ඒ නිසා අපි මෙහි උත්තරම දිස්ත්‍රික්කයට ගත්තාම ලංකාවේ දිගම මුහුදු තීරයක් තියෙන, දිගින් කිලෝමීටර් 276ක වපසරියක් තියෙන, දීවර පවුල් 21000ක් තියෙන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය තුළ විශාල වපසරියක් තියෙනවා. කාන්තාව දිරි ගන්නන්නට ඒ සඳහා මේ තියෙන සම්පත අපි පාවිච්චි කරලා නැහැ. ඒ නිසා ඒ සියලු සම්පත් භාවිතා කරමින් දීවරයා දීවර කටයුතු වලට නියරනවා වගේම කාන්තාව ඒ සඳහා සමගාමීව තවත් ආර්ථික සහයෝගයක් ලබා දෙන වැඩපිළිවෙලක් තමයි මේ කාන්තා සමිති වැඩසටහන හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙවර මහමැතිවරණයේදී ජනතා අපේක්ෂාවන් ඉටු කළ හැකි මහජන නියෝජිතයින් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට නොහැකි වුවත් ඊට එරෙහිව පියවර ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටියරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මහජන නියෝතයෝ අල්ලසෙන් දූෂණයෙන් තොර යහපත් නියෝතයෝ අවශ්‍යයි කියන සමාජ කතිකාව නිර්මාණය වෙලා තියෙන මොහොතක් නිසා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි කොහොමද ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරන මහජන නියෝතයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවන්නේ. මාර්තු මාසේ 12 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා නැවත වරක් මැතිවරණයට තරඟ කරන්නට අපේක්ෂා කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ ගෙනහල්ලා එකඟතාවයක් ගන්නට. ඒ වගේම ඉන්න අනතුරුව ඒ පත් වෙන නම් කරන නියෝතයෝ අතරින් සුදුසු තෝරා ගැනීම පිළිබඳව ජනතාව අතර දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන අපි පහුගිය මැතිවරණවලදී ස්කෝ කාඩ් එකක් ඡන්දදායකයාට තමන්ගේ අපේක්ෂකයා තමන්ම මැන බලන ක්‍රමවේදයක් අපි හඳුන්වලා දුන්නා මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට. ඒ වැඩපිළිවෙළ මේ මැතිවරණයේදීත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දේශපාලන පක්ෂවලට පණිවිඩයක් දෙනවා මේ මැතිවරණයේදී සුදුසු ඉදිරිපත් කළේ නැත්නම් දූෂිතව ප්‍රතික්ෂේප කරන්න ක්‍රියා කළේ නැත්නම් අපරාධකාරී චර්යාවන් සහිත පිරිස් ප්‍රතික්ෂේප කරන්න ක්‍රියා කළේ නැත්නම් පරිසර විනාශ කරන මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ක්‍රියා කළේ නැත්නම් රාජ්‍ය බලයේ අවභාවිදිය භාවිතා කරන අය ප්‍රතික්ෂේප කරන්නට දේශපාලන පක්ෂ ක්‍රියා කළේ නැත්නම් මැතිවරණයේදී එවැනි කණ්ඩායම් පරාජය කිරීම සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ දේශපාලන භේදයකින් තොරව ඉදිරි මාස 2-3 ඇතුළත ක්‍රියා කරන බව අපි සඳහන් කරන්නට ඕනේ. තරුණීන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැවැත්වෙන විභාගයට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේය කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද නාවික හමුදා බෝධ්‍යංශ සමාජිකයින් 2 දෙනෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ විභාග වන තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසට එරෙහිව පැවැත්වෙන විභාගයට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද නාවික හමුදා බුද්ධ්‍යංශ සමාජිකයින් 2 දෙනෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නියෝගය ලබා දුන්නා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අරුණ තුෂාර මෙන්ඩිස් සහ කස්තුරිගේ ගාමිණී යන නාවික හමුදා බුද්ධ්‍යංශ සමාජිකයින් 2 දෙනා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සඳහන් කර සිටියේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න නැමැත්තා මේ වන විට මහාධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. මෙහි හතරවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු එල්ටීටී සමාජිකයෙකු වන ඩීඑම් විජේකාන්ත නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවද රහස් පොලිසිය සඳහන් කළා. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ මෙම සැකකරුවන් අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කළ බවට පොලිසිය විසින් ප්‍රකාශ කළත් අදාළ මාධ්‍ය සාකච්ඡාවෙන් කුමන සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වූයේද යන්න පිළිබඳව නිශ්චිතව අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කර නොමැති බවයි.
එම නිසා මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිචවරයා ඔවුන් අප මත මුදාහරණ ලෙස ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම සැකකරුවන් දෙදෙනා ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. මෙම මාධ්‍ය සාකච්ඡාවට අදාළව මාධ්‍ය ආයතන වලින් ලබා ගන්න ලද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශනවල අන්තර්ගත කරුණු ලිඛිතව ඉදිරිපත් කර මීළඟ නඩු විභාගයේදී අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී රහස් පොලිසියට නියම කළා. රටේ ආරක්ෂාව සඳහා ජනපතිගේ ප්‍රධානත්වයෙන් තීන්දුව තීරණ රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ අපේ දරුවෝ දැන් ඒ දරුවන්ව ගෙනල්ලා වෙනම ඒගොල්ලන්ව කොරන්ටයින් කරන්න. මොකද මේ රෝග හැදීමේ කාලය දවස් දෙකේ සිට රෝගියෙක් ඇසුරු කරලා දවස් දෙකක් සහ දවස් 14ක් අතර මේ තමයි මේ රෝගය හැදීමේ අවදානම තියෙන. ඒ නිසා මේ ගේන දරුවන්ව සති දෙක කාලයක් කොරන්ටයින් කරන්න දැනටමත් රජ වැඩ පිළිවෙලක් යොදාගෙන තියෙනවා. මේ අපේ දරුවෝ මොකද විශාල අනිසි බයක් ඇති වෙන මේ දරුවන්ව අපි ආරක්ෂිත තැනකට අපි ගෙන්නන්න ඕන. ඔවුන් නොදන්නා රටක තනි කරලා ඉන්න එකද යුතුකම? එහෙම නැත්නම් අපේ රටට ගෙනල්ලා ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් දෙන එක. ඒ නිසා මේ දරුවන්ව ආරක්ෂා කරගන්න මේ ඔවුන්ට අවශ්‍ය වෙන ප්‍රතිකාර දෙන්න අවශ්‍ය කරන මේ උපරිම වැඩ පිළිවෙලද රජයේ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා මේක දරුවන්ගේ ආරක්ෂාවට, රටේ ආරක්ෂාවට, සමාජයේ ආරක්ෂාවට අද නිවැරදි තීන්දුව తీරන අද අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද කාර්ය සාධක බලකාය පත් කරලා ඒ වුන් තීන්දුව తీරන ගන්නවා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මේක මේ අනිසි බිය විපක්ෂයේ බිල්ලෙක් මවාපානා ඔවුන්ගේ තියෙන ප්‍රශ්න ටික යටපත් කරගන්න. සියද මධ්‍යහන පුවත් විකාශයේ නීමාවට පත් වෙනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.